අයිබොවන් අපි නැවතත් ඉරිදා සිටිනි තසුපුූයේ ධර්ම සාකච්ඡාවයි අරබන්නට සෝදානම් වන්නේ. ඉරිදා සිත්ිනි තසුපුුව තුළ අද දවසේදි ඔොබ. බොහොමෝනෑ කමින් දේශනාවස්ත්‍රවණය කළ, විදේශනාවන් පස්සෙ මේලබෙන ටැය හෝරාව, තවත් ඔබට දහම් පවස නිවාලාන්නට එමනැත්නම්. ධර්මය පිළබඳව තිබෙන කැත්ත වැඩිදියුණු කරගන්නට. ඇසුේ ගොඩනගෙන හිතේ මතුවෙන්නූ ගැටලු ඔබවෙනුවෙන් ම පිමසාසසිටින අපේ ගෞරෝන ස්වාමින් හන්සේගෙන් මොක ඔබට ඔබේ ජීවිතයට ධර්මය සැනසීමට ලඟාකරගන්නත. අපි තරමැදියන් විදියට ලොකු සහයක් ලබාදියතුය කෙන්නේ කල්්‍යාන මිතරත්ව නිසාම තම අපි අපි ගෞරවනි ස්වාමින්න් හන්සගෙන වැනි කාරණා ධර්මකාරණා විමසන්න. එනිසා බොහෝ දෙනෙක්කුකේ හිතසුව පිණිස මේ කෙරෙන්නා වූ සාකච්ඡාව එක පැත්තකින් ලෞකිකවත්. ෙන පිරිහීමට පිරිහි යන්නට නොදී ජීවිතය රැකගන්නට අනි පසින් තමන්ගේ ආධ්‍යාත්මික පැත්තේදී බොහොම හොඳ බෞද්ධයකු විදිහට ගුණධර්ම රැකගෙන දහම්මග නියලිලා අපට මේ උතුම් වූ සෝවාන් පලලාබියකු වන්නටවත් හිත මේ ගෞතම සබුද්ධ ශාසනය මුණ ගැහුණු හොතේ යොමුුවෙනවනම් යොමු කරන්නට හැකියාවක් ලැබෙනවනම් ඒ. මහා කුසල සම්භාරයක් අපේ ජීවිතය නිසා අපි කල්්‍යාන මිතරත්ව තම ඔබට සමීප කරවන්නේ ඉරිදාසිටන තාසුපපුයෙන්ගේ සතතියදී සෙනන සුලාාදා අපේ ෞරවන ස්වාමන් හසේ දේශනාවසිදු කළේ ඒ බුද්ධගතා සති පින්කම කරකල පුදවිමීම පවැවති නිසා සජීවි වැඩසටහනක්තුළ දේශනාවත් හෝ පිරිසක්ෂවනය කල තිබුණන අපඔබට රධනා කරන ඒ දේශනාවන් බෝනෑ කමින් ශ්‍රවනය කරන වගේම ඒ කල්්‍යාන මිත්‍රත්වය කියන්නේ ඒ දහම් පනි විඩේ තවත් කෙනකුට ගෙන යෑම්.ඒ. නිවිිය තවගෙනකට කෙන යන්න මේ දශාවන් වෙතට මිනිසු නියොමු කරන්න. එයඔ බේ ජීවිතය වගේම ඔන්ගේ ජීවිතයත් වෙනස් මඟට යහපත්මකට අර්ථවත් ගමනක හරවන්නට හේතුව බවට පත්වේවිත් නැතෙ ෙෙන් බන ය නාලිකාව දේශනා නවත්‍රචාණය කරන්නේ තිේනිසාවන්ම තමයි. අපි ධර්මසාකච්ඡාව ආරම්භ කරන්නට සැරසැනමහොත. බොහම ගෞරවෙන් අවස්කාරපූරකව නැවතවාරයක්. ඉරිදා සිත්නතසොපපුව ධර්මසාකච්ඡාව වෙනුවේෙන් ආචාරය රාජකේ පන්ඩිත පූජනීයේ. බලංගොඩ රාද ස්වමි හන්සේව මේ සාකච්ඡාව වෙනුවෙන් ධර්මසාකච්ඡා වෙනුවෙන් බොහොම ගෞරුවෙන් නවස්කාරපූරකව පිගනු ලබනවා. අවසරයක් අපි ස්වාමි හන්ස. ස්වමි හස මටාද ධර්මදේශනාව ශ්‍රවණය කළ ධර්මසාකච්ඡාවට පිවිසෙන මොහොතේදී. ඔබහන්සේ වෙතට යොමුවෙන්නට මගෙහිතේ තිබෙන ප්‍රධානම ගැටලුවගුණේ මිකාලයක්තික්ක අපි මෙච්චර මිනිසුන් ධර්මයට යොමුකරවන්නට උත්සා කරන අතරත. ඔවන්ට එහි ප්‍රතිලාබය ප්‍රතිඵලේ නිලාගන්නට තවතව සිදු කළේුතු ක්‍රියාදාමයන් පිළිබඳව ඔවන්ගේ සිතේ ලොකු කැමැත්තක් වොමනාවක් සහ ක්‍රියාකාරිත්වයක් ගොඩිනැගීමයි මා මේ සාකචාරම්බේදී බහන්සේගින් දැනගන්නට බලාපොරත්ත ප්‍රධන කාරණාව. සොයින්නස බුදුදහම අද තරඟකාරී වෙලා. ඇතරම බුදු දහම තරඟකාරී විය යුතුද. අද එෙම වෙලා තිබෙන තත්ත්වත් තුළ මේ තිබෙන තත්ත්වයඒ තරඟකාරීත්වය බුදු දහමේ ජීවගුණයට හානියක් වෙලාද. අපි කියනවා නිවන් මග සාක්ෂාත් කර ගරන තම් සතර මග සතරපලයන්ට පත්වන පිරිස අඩුවෙලායකි එෙහෙම වෙන්න ගුණාත්මක භාාවේ අඩුවීම ඇත ගුණාත්මක භාාවේ අපි ජීවිතයට ලංකර නොගැනීම හේතුවක් වෙලාදයකට මෙ තරඟකාරී රටාව තුළට බුදු දහම ඔබ්බවාගෙන තිබීම හානියක් වෙලාද කියන කාරණය පහදලා අපි එතත්වෙන් මිදෙනවන්නම්. කොහොම අපි හිතහසුරවාාගතයුත්තේ අපි. ුද හම රගකාරවටිටාවකින් දකින්න මනසියොමු කරගෙන සිටින මන එකින් ගැලව යුතුද අපිට හරි හැිධර්මයට ලංගවෙන්නට නොක්ස්වාමවිනාාස. සියලු දෙනාටම තෙරුවන් සරණයි මහා සංගරත්නෙන් අවසරයි පිංවත්වරුණ ඇතුළු සිත්නෙත් අසපුුව ධර්මසාකත්්‍යාවට සම්බන්ධ වන්න සලු දෙනාටම කායික මානසික ස්ුවපත් භහාවේම වේවා කියලා මම පළමුකොට ආශිරවාද කරනවා ප්‍රාර්ථනා කරනවා. පංවත් වරුණ අහල ඇති, මද නිම්මධතාය. ඒ වගේම රාග විනයාය, දෝස විනයාය, මෝහ විනයාය සමනෝ ගෝතමෝ ධම්මන්දේශේති. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරන්නේ සියලු මදයන් නිම්බන්දයකෙ නිම්මදනය කිරීම පිණිස රාග විනයනය පිණිස දේශ මෝහමාන විෙනයනය පිණිස. එතකොට තරගය ආකූල බව මිනිස් මනසි ඇතිවන්නා වූ ඒ වෙහෙස කර බව ආකූලත්ය ඒ ඔක්කෝම කුමකින්දවරු නිර්මාණය වෙන්නේ කියන ලද ආABි අකුසල ධරමවල උත්සන්න භාවය තුළ අපි එත නිදන් තමයි ඒ ප්‍රශ්නයට උත්තරහොයන්ටෝනි සාාසනය තුළ තරගයක් නෑ. ඒ මසන්ස් ඔබහන්සේ කියැන්නේ මේ කාලේ අකුසල් බලවත්වන කාලයක් කියලා අරුණ අකුසලය කාලානුරෝපිම බලවත් වෙනවා. සමහර කාලවල අකුසලේ බලය අඩුවෙනවා. දැ මේ අපි ජීවත්වන කාලේ අකුසලේ බලය වැඩිවෙන්න හේතු තියෙනවා ඒ හේතු බුදුරජාණන්ි දේශනා කලා. මිනිසුන්ගේ ආයුෂයේ දැන් බොම පරිහානිකර අවදියකට ඇවිල්ල තියෙනවා. ආයුෂයේ සමඟපීරි වෙන දත් කත්හ කළේ වර්න්නසප බල ප්‍රඥා ඒ සමගාමීීම පරිහානියට පත්වෙනවා. එතකොට සෑම ගණයකම හටගන්න පුළුවන් අකුසල්ල ධර්මතා මිනිස් මානස අද වෙනකොට හට ගෙන තියෙනවා. ඒ මේී මිනිස් සමාජයට අපි කොච්චර කතාහා කළත් මේ ධර්මය ඇතුළු වෙන. ඇතුළුවීම බොහෝම අඩුයි. ධරම කාමීවීමට වඩා ධරමයට දවේශ කරන ධරමයට අක්කම ඇති ධර්මය හෑල්ලූ කරන පිරිස් බහුල වෙලා තියෙනවා. විශේෂක් වැඩිහිටි පරම්පරාවට ඒ ධරමයෙන් ලැබෙන්ටෝන ආභහාසය ශික්ෂණය විනයනය සැහැන අඩුමත්තමකින් ලැබෙලා තියෙන්නේ. එතකොට ඒ වැඩිහිටයන් ආදර්ශ කොට ගන්නා නවක පරම්පරාව අමුතු අමුතුල්ලෝකවලට හිත්හරවාගෙන සෑහෙන්න්න මට්ටමකට ගුණ ධර්මෝලින් කඩාවටිට මනස්වලින් තමයි ජීවිතය දෙස බලන්නේ අරමුණු අදහස් ආකල්ප මේ සමස්තයම අකුසලයට බරයි. එතකොට තත්ත්වය මෙහෙමනම් ඉට පිතුරක් අපි ධර්මය තුළින් දකිින් දත්වඕන සමාජයේ පිරිෙහිලා බට පිටාව ආකූල වෙලා දැන් ඉතින් ොනවද කරන්න කියලා ඒ ගසායන රැල්ලේම ගසාගෙන යනවන? ඒක යුතුවන්නේ නෑවරුන්. එනිසා දැන් අපි බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයන් ලෙස. එදත් අදත් කවදත් භාග්‍යතුරනාස උතුම් වැඩ පිළිවෙක් ප්‍රතිපදාවක් අපට දේශනා කලා වේ නිද්දර ධර්ම පරිියයේදි. සාකචා කලි සමා ධි්්‍ය තිය මත්‍ය දෂටිය දුර කරන්නන් සම්මා සකල්පේති න මි්‍යා සංල්පය දුර කරන. ඒ දෙයටිතා පහැදිි භග්‍ය තුන්නාාසේ ප්‍රහාණය කළ යුතු ධර්මතා වැඩියයුතු ධර්මතා පෙන්වාදාල. ඒ ධර්මතා ටික ඇත්තන්ඒ ප්‍රහාණය කළ යුතු ධර්මතා ප්‍රහණය පිණිස වැඩිය යුතු ධර්මතා, ජීවිතය තුළ දියුණු කිරීම සඳහා ශ්‍රාවක මනසි වුවමනාවක් තියෙන්ටෝනි, ඒකට වරුණ අරුණු ගණනාවක් බලපානවා. පූර්ුව හතු ශක්තිය බලපාන පරගෙනාපපු කරම ශක්තිය බලපාන. කෙතෙක් තුරට ධරම මේ භාවිත මනසක්ද ඉන්ද්‍රිය ධරම කොහොමද වැඩල තියෙන සදධාව වීරිය සද සමාධ ප්‍රඥාවලින් ලැබෙන සහයෝග කොහොමද. සැබවින්ම වරුණ අපට ඒාරිමිශක්තිය උදව් අව්‍යයන මේ ධරම මේ හැසිරෙද්දි. ඇතොට ඒක බලපාන ඒවගේම මේජීවිතෙන් ගත්වොත් සත්පුරස ඇසුරතියෙනවා දෙයාට ඇසු කරන අය සත්පුරුසද වර්න සත්පුරස ඇසපුර තමයි මේ ජනසමාජයට අත්තිශයින්ම අඩු. ඒ කියන්නේ සත්පුරස ඇසුර ලබන්න සුවිශාල පිනක් ෝනි. සත්පුරසය ඇසුර තුළ තමයි සත්්ධරමයක් කනවැකන්නේ. එතුට සත්පුරෂයා කියන කෙනවරනමි මොහතක් ඇසුරු කල්ලා හෝරාබක්හමාරක් ඇසුරු කල්ලා සෙසුමුලු කාලේම අසත්පුරෂයන් සමගන ජීවත් වෙන්නේ ඒ මනස කොහොමත් අසත්පුරසයන්ටහ සත්පුරස ධරමවලට ප්‍රිය කරන මනසක් වෙනවා. ඔය අනතුර ඉතාම බලවත් විදිහට මේ වට පිටාව අදද තියෙනවා. ඒවාගේම සත්පුරුෂයන් මරාගෙන සත්පුරුස ගුණ මරාගෙන. සත්පුරුසයන් පෙටු දක්කිමින්. අර අසත් ධරමය අසත් පුරිසකක් මතුවෙන හැඩයක් බොහොම සීග්‍රේම් පේන්න තියෙනවා. එතකොට අපි මේ පසුබිම තුළ අපේ යුතුකම භික්ෂූන් වහන්සේලා ගිහි ප්‍රජාව සත්පුරුසයන් ලෙස, බුදුරජාණන් වහසක ශ්‍රාවකයන් ලෙස, ඉතාම දක්ෂවෙන්න ටෝනි මේ වගේ තත්ත්වයක් තුළ අපි තවත් දේශයෙන් ආලුලිත වෙලා. ඒගේ මේ අසත්පුරසයෝ කියලලා කොටසක් අසත්පුරුසියන් ලෙසහවඩ හලා එහම මේ ප්‍රශ්න විස දන්ටබෑ සත්පුරෂයාගේ භූමිකාව අත්පුරසියාත්තික ගැටනෙ කනෙේ සත්පුරසයයා භූමිකාව අත්පුරසයන්ට පිනිර බැඳ බැඳ ඉන්න කදෙ. සත්පුරසයගේ භොමිකාව කොට මේ සත්පුරසය කියලා කියන්න තික්මං වෙන කනෙමේ තමන්ගේ සත්පුරසකමතුල තමන් පිටලා ඉන්වද හරියටම සත්පුරුස ධහරම මාතුල පිටා පවතිවදලා තමම් බලන්ටඕනි. වරු. කො මන් හදබ ො ස පුර්ු ර්ම පහිටන්න ෙහිටන මහිත නිමෙනවවා බාහිරල් ලෝක ොච්ච රග කාරී වුණන. තරංග කාරීත්වය හෝ එමනත් අංගේ වේගවත් බහෝ. ආකූල බහෝ තමන් ප්‍ර්යක් කර නොගෙනනන්න මට්ටමට ස්්‍රාවකය දක්ෂයෙන්න්නවවා. හැ මේක පරිිගන්නන වරුුණ එඒදාට වඩා අද තරමක් අමාරුයි. දුජාණන් වහන්සගේ කාලයේ පරම සත්පුරස ඇසුර තිබුණනි. එතකොට ඒ පරම සත්පුරස ඇසුර සමීපයෙන් මිනිසුන්ට ලැබිත්‍ය නිසා මනස්වලට මොනතරං වේගකාරී සිතුවිලි ආවත්වරුණ. අඩ සත්පුරුස ඇසුනේ සද්ධර්මශ්‍රවනය ඒ මහේශාකයන්ගේ ඇසුර නිසා ඉතා පහසුනායෙහිත් ශාන්ත උපශාන්ත කරගන්න. බැලු බැලුවතින් ඇසු ඇසු තැනින් බ්‍රාගරක්තව දෝස භරිතව ආකූලිතව අදහස් සහ දේවල් දකින ලැබෙනකොට අරමුණ මුණ ගහෙනකොට. මේ මනසස් කොහොමත්වභාවයවරුණ ආකූල වෙන්න සෝදානම්ේ හිත. අකුසලයට භරරිවෙච්ච මනසක් සෝදානම්මනි සිරීම මසක් චිතය ගංග්‍රතාාවට නෙමේනි සංසාරයේ සරාගී ගමනක් ඇවිදාාව පොද්ගලයාගේ මනස සරාග ලක්ෂ වලින් යුක්ත ඒවට ස්වල්ප නිමිත්තක් මතුවෙච්ච ගමම්ම ඒ ආගේ හොට සලකනවානි වරුණ. තකොට ඒ අගේ ොට සැලකීම තුළේ පුද්ගලයා ඒරාගෙට වහම ැදිලයානේ පුංචි වයස්වලින් මහ මිනිසුන්ගේ තියන කෙස්මට මතුවෙන් යි එකතමයි ඒ සසර හොරුව. ඒ වගේම සත්පුර් සඇසුර නොමැතිකම සද්ධර සද්ධර මේ පහස සද්ධර මේ පුහුණු ඒ හිත්වල නොමැතිකම සමස්ත පරිහාානියක් වරුණ තියෙන්නේ. එතකොට අපි මේ සමස්ත පරිහාානියක් න කියලා ඒවා ගැන නිතර කතාගරට පිරිහෙනව පිරියෙනවා කිය ඉන්නවට වඩාවරුණ. පුදගලෙක් දහමවෙනය තුළෙන් තරන්න පුළුවන්නම් බාහිරපුද ගෙනියන් ෙේවතක් මේ අපි අපිම මේ දහම තුළ හික්මීම ලබන්න පුළුවන අන්නේක තමයි කරුණ ගුණු කරන්න ඕනි. ඒබුවෙන් තමයි සාකච්ච හ වෂ වෙන්නේ ඒබෙනුවෙන් තමයි වරුණ අපි හැමවෙලාවකම මේ දහම් කරුණු ඉදිරි පත් කරන. අපි අපිම නිී සැනසෙන්න්න බාහිරලෝකයක් ගැනීම. එතකොට වරුන් අ තරක කාරී භාව අපේ හිත්වල නැති වෙනකොට. කෙනෙක් දෙන්නෙක් කඩි සාන්තව වාසය කනවා දකිනකොට. භික්ෂුවක් දෙනමක් අරි සීලන්තුව ගොනමන්තුව ඉන්නවා දකිනකට, ඒ තුලින් හොඳ ආදර්ශයක් ලැබෙනවා ඇබයි ආදර්ශය බාහිරින් ලබෙන ඒ ආකූල වූවාදර්යන්ට බඩා අඩුව වන්න පුළුවනි කොම ොන්ි අපටේක පිගඩ වෙනවා තින් අප දක්ෂම. මේ තරග කාරීත්වයට බැසගත් ආකූ ලභාවිට ඇදී යන්න වේග යටිගම් බලා බුරතුපිටින් ඇදී යන කාලයක උනත් ගෞතම බුදුරජාණන් වහසගේ සරණ ලබාගන්ට පුළුව. දර්ම මේ සන ලගඟ ලබාගන්න පුළුවන් ංඟරත්නය සන ලබා ගන්න පුළුවන් අනිත්තකවරුණ මෙතැන ගිලිහවා ගත්තොත් ආය කොතනින්ද මේ ප්‍රශ්නය විසඳගන්න. ඒන්න්නේ ඔබහන්සේ කියන විදිහට අපි දැම් මෙතනින් ගිලිහලා තවතැනකින් මතු වෙනවාය කියන්න අදහසේෙන්න්න පරිස්ුත් න්වනිස්ුවන් වහස හරිකමන් නැම මනුසජීතාවටික කාල ඉන්න වෙන්නේ මේ අත්තර ගැපස අපිආය හොඳ තැන ඉපදිලා ඉරපසු බුදු දහම අවබෝධ කරගන්න උත්සාහර. එම නතිනම් අපි මේ ගෞතම බුද්ධශාසනයේ ැරි වුණොත් මෛත්‍ර බුද්ධාසන දෙදහපරි. බුදු දහම අවබෝධ කරගන්නට උත්සාහධරන. මේ ඉන්න තැන ගිලෙනවා කියලා දැනගෙන ගිලෙන තැනින් උඩේන්නට උත්සාහ කරනවට වඩා ගිල යම්මතැක මතුවේ කියලා හැගිමතම වහන්සේකිනවගේ බෝධන කුග තිව එක බරතල භායක් තිනවා ඇතකොට ඒ අවධානම් සහකද ස්වරූපයක් තියෙනවා. අව හරුණ දැන් එතන දැ අපිට මේ ලැබිලා තියෙන්නේ සත්පුර සෑසරයි සධහරමස්්‍රවණය ලැබෙන්ටඕන බාහිරංගක දැන් උපරිමෙන් ලැබල තියෙනවා. අඩුවක් නෑ ඒ ප කාර ධර්මාන ධන ප්‍රතිපදාවයි අධ්‍යත්තන්ගේ දක්තිේෙනවා. එතො අපේ පැත්තිං වැඩෙන්ටෝන ෝනිස්ොමන්සිකාරයේ ධර්මාුණු දරන පති බදාවයි අපි පුරණකංම. අපේ පැත්තික දියුණු කරනකම්ම යය තුත්ත මාර්තයටයන්න නෑනිවරුණු නේද. එතකට සද්ධර්මශව වන මේ ගෞතම බුදුසුනේ දැන් ලැබෙනවා. එතකට සත්පුරෂයන්ගේ ඇසුත් ලැබෙන. දැන් අපට ාහිරින් ලැබෙන්ටෝන් ඒ සහයෝග උපරිමට්ටමකින් ලැබෙනවා ඒ ලැබීමම තුලා අපේ පැත්තෙන් පුරදු කල මනාදේ පුරදු කරන්න අපි දක්ෂවෙවන්නේ උදයෝග මත්වවෙන්නවන් යහසුළ වෙවන දෙසා. නැත මත්තු යුග ගණනාවක් පසු කරන එලා බෙන බුද්ධසාාසනයක හෝ නිවනින් නිවීමේ අපේක්ෂාව කැෙනකගේ හිතේ තියෙනවන. ඒ යන ගමනටත්වරන්න සහයෝග අකවශ්‍යන විසාාල කුසල වේගේ ගන්න ශක්තියක. පාර්මිතාවක් ඉතිං ඒටිකවත් පුරාගන්න පුළුවන්. දැ මෙතනවර කාරණ දෙකයිනි. මේ ධරමමාර්ගේ මේවාර්තමානයේ මේ ෞතම බුදුසස්ස වන අප යේෙද වාසය කළො. පරගෙනාපු පාරිම ශක්තියත් ඒන් ලැබෙන සහයෝගයක් අපිට තිබුණොත් මෙලොවදීම මඟඵල නිවන්සුව ලබට පුළුවන් වේ බැරි වුණනොත් ඒ පුරණ සීලය ඒ වඩන සමාධිය ඒ දියුණු කරගන ලබන ගුණ සමුදාය පාරමිතාවක් වේ ඒ අගේ කරුණු දෙකෙන්ම අපේ පැත්තන ලැබෙන සහයෝගගේ මුොහොමටනවා එනිසා මේ ධර්මය හසරීම කිසිමාකායකින් කිසිම මොහොත්තක සමාජකාරණ නිසා වට පිටාව වෙනයම් කාරණා නිසා ආකු ලභාාවයන් නිසා තවත්විදක කිවතිවරුණන මිනිස් මනස ඇතිවන්නා උත්සන්න කලෙස්වලින් පිළිබිවන ත් ඔොයන් නිසා අපි අතහරින් හොදන ඉතිවරන එහෙම ුණන දත්ව තත්ත්ව තිබුණනේද භාරතයේ එ එදා භාරතයත් බදුරජාණන්ස පහල වෙන කාල මිනිස්සු අතර විදධ සම්මුතින් තිබුණන විවිධාකාර සතති ගයශක්කය හිටියයනේ විධා කර නිට්හාවන්ට මිනිස පත්ව නානේ ගවයන්ස ඇවිදගෙන ගා හිටිය එලුවන්සේ අඇවිදගෙන ගියා හිටිය විමුක්තිේනමී. එළඟට කැපීම් කැටීමමාදීද අනුමත කරපුවා හිටිය කොටිම කියවරන භාරතයව දෘ් ාලාාවක් තිබන නේ එවන් දුෘෂ්ටි ජාලාාවක් විනිවේටනය කරලා ඉවත් කරලා ඒ ඇති සාවදධ්‍යය බව පෙන්වලා. බුදුරජාණන් වහන්සේ කරපු මහා සමාජ සෝධනය. මේ මහා බුද්ධිමය විප්ල ව ජානමය විප්ලමේ අත්ති ප්‍රසංසනය. ඉතින් වරු එත අපපිය අන මුලින්කිීපුකාරණම නැවතවධාරණය කරෙන්නේ මේකට විශාල වාසනා මහිමයක් ෝනි. මේ ධර්ම මේ හැසිරෙන්න්න ධර්ම මේ පිහිට අන්න බුදුරජාණන් වහසක සරන් ලබන්න පික්කොන්නදවරුණ. මහා පු්්‍ය මේ සහයෝගයක් වෝ. එතකොට ඒ සහයෝගය මිනිසුන්ට නොලැබන්න නොලබෙන්න්න. ඒ පුුණ ශක්ති අඩුවෙන් අඩුවෙන්න්න දධර්ම මිනිස ඇත්නවා.ඇතුකට දැන්ගෙන මොකද කරන්න මේ මිනිසුන් පොඩි ැන දන් දර්ම පිටවන්නවන. සම්බුද්ධ බන්ධනාමින්ද. මල් පහන් පෝජකිරීමයිද. ඒ වගේම චෛත්‍ය බන්ධනාකිරීමේද මහබෝධින් වවාසේ බන්ධනාකිරීම ද. උදේ හාවාගේ දරක පිට්ික ස ධ්‍යානා කරමින්. මුුදවන්දනාවක් දෙවේ ලක්වත්ආම වශයෙන් කරමින්. පංචසිීයේ අවම වසයෙන් පිහිටවනට හිතට හයිිය දෙමින්. ඒනගට ලැබෙන පමණින් දංයන්දක්ත් පෝජ කරවන්න දෑත හරුරමින්. ඒවා වැඩි වැඩින් සංවිධානය වෙන් නොනිවට පිටාවේ එකක කෙනෙකොඩ දෙන්න කටරන්න පුළුවන්දයක්න අපි අපිම දක්ෂවෙෙන්වන.ඒග මේ බනාහන ඔබ මේ දරම සාකච්ඡා හා බැන්ඳීන්න ඔබ. ඒහන දහම කනු ක්කනකට කියන දන්නවන අඩුම අපි වන්න සියදන දැමේ ධහම් කතාවර සන්දන්න කිලේ වෙදාවේ ඒ සේදෙනනාට පුළුවන් වනු තවත් සිය දෙනකට මේ පනිිවිඩිය දෙන්න ොර දෙසය දෙනෙක් සකස්ව වෙනවා. එහෙම එහම තමයි මේක ව්‍යාප්ත වෙලායන්නේ. එහෙමමතම මේ ජන සමාජල ආදර්ශයක් කරන අපේ මේ අත්හගත ධර්රම. සනසදා උපතිස්ස කෝලිත හ හෙම ඒ ගොඩ නගච්ච සම්බඳතාවන්න තිබෙන තමන් අහගෙනආපු කාරණාව තව කෙනකට කියතමගගේමිත්‍රයට කිව්වා අන්න එහෙම එහමආපු ගමුණක්ේ තියන්නේ අන්හරි. ඒම පගන අන්ටෙගරුදැන් චරත ික්කවේ චාරිකම් බහදජන හිතයි හද්ජන සුකායි මහෝදනාගේ හිතසුව පිස චරිකාව හසිරන්න. අත්ද හිතතායිසුකයි දවනස්සාන දේමනිසුට අර්ථ හිතතුුව පිණිස. එඒේ චරිකාාවේ හැසිර යද්දී භහරතී සමාජ විසින් භික්ෂූන්හ පල නිර්දේලස විවේශ්නය කර පවස්ථා තිබුණ සිවරු පැහරගත් ගහතනය කලා ඔන්න සොරු වෙනවා මංකොල්ලකාර වනවා කියලත් ඒ සීලවන්තු ගුණමන්ත මහන්සී රහතන්වාන්සලට චෝදනා කලා. හබද ලකෙමතමයි සමාජත්තික ගඩලා විමුක්තියක් කිසිදාග හැදන්නේ. බාහිර ලෝකෙට පිළ තුරබඳන්න ගහිල්ල ආවේගශීලීව හැසිරෙනලා උත්තර ප්‍රති උත්තර මතින් ගොඩනගෙන විමුක්තියයක්කෝ සසාමාධයක්නෑ. අපි අධ්‍යත්ත සන්තින් ආධ්‍යාත්මික සාන්තියවෙත පිවිසෙන පිරිස. ඒ තුළ ආය තුළ හැලහැපපීම් ඇවිස්සීම් අමුතුවිදියේ කළබැගෑනි හිත්වල හෝ වටපිතාව නිර්මාණ වෙන් වනන් අසාර්ථක ගමනක ලක්ෂණ පමණ. නිසා බදුරජාන් වහන්ස ්‍රාභක්කෝ සදාකාලේයට සීති ොහොතෝමි නි බුතුතෝ කියපු පිරිස. සිල් වඋනා නිවුණ. එකතමයි රහතන් වහසගේ උදාානේ රහතන් වහන්සේගේ සම්තෝසය පිටගරපු වාක්මාලාව. සීති බොහොතෝමි නිබුතෝ රහතන් වහසේම කිය අදී. සීති බහතාමින් නිබුතාකි වඩහා තුත්තමාමිය. සිල් වඋනා නිවුණා පර්මි වචනකේ පුදුම ඇතුලාන්තයක් තියෙන්වනේද. සිල් වනා නිවුණා සිල් වුණනා නිවුණන එ භව භාග්‍යතු වවාසේ සිල් වවෙන්න නිවන්න නනි ධර්ම දේශනා කල. සිල්ලුනේ නිමුණනේට පිටාවට හිම වැහි හල නෙයි සිල් ජේනනා නෙවේ ග ග කිරලා නෙවෙයි ඒ සිල්ලුනේ ඇතුළලාන්ත ගිදර නිවාගත් ඇතුලාන්ත ගින්දරක්තියන බාහිරට පේ නැනැවරුණ. මේ කතා කරන කාග කාගෙ යත්වල ඇතුලාන්තේ ගින්දර අඩු ඩිපසය පුුරානැගෙනවා. වෙලාවක අලුලට යටපත් වෙලාවාගේ ගිනි පුලිින්ගුතියන වෙලා වාපුගමන් ඇවලෙනවා. ඒ ඇතුලාන්ත ගින්න තමයි නත්හි රාග සමෝ අග්ගී. නත්ති දෝස සමෝ ගහෝ. නැත්ති මෝහ සමන්ජාලාන්. ාග්නිය හා සමාග්නයක් නෑවරුණ. එලාංගට දේශා දේශය නැමැති ග්‍රහණයයක්න බල සත්වයන් පුදදු විදිරීමේ දේශයට වසග වෙනවානන්නේ මේ අපි කවුරු කතාහ කළත්වරණ දේශ නිමිත්ත පටි නිමිත්ක් ආපු ගමන් ඉන්න කෙනා නෙහි ඉන්නේ. හරිම ආකෝලිතයි. වීගවත් හිත්වල තියෙන නිතාම නරක අදහස්වාක් මාලාවඇලියට පනිනවානේ. අදහ ගන්නත් බෑ මෙයාද මෙමකි වෙ කියියල්. ඒ මටතමට එන්නේ අරේ දේශයට මිනිස මනස ග්‍රහය වෙනවා. ගහනයේ වෙන්නේ මෛත්‍රියය තුර භාවිත වෙලානේ සත්පුරු සමමුතුල භාවිත වෙලානේ සිල්ව කම තුල භාවිත වෙලානේ, පිහිට අන්තනනි උදදාර ගුණදන සමුදාය හදවත පිටන. ගියක් නම් ගහි සාමීජයේ ප්‍රතිපදාාව යහික් ලාලන මකදවන්නු ගිහි සාමයේජ ප්‍රතිපදාව බුදුරජාන හ දේසන ක ද හ ාව ික් සංග පච්ච පට හ ීවරන ික්ෂ සංගේයා ීවයෙන් පි්ඩ පාතෙන් ේ ාව වන ගිලම් පසසිෙන් උපකාරනවා. මෙනෙ තමයි ගිහගේ සාමචි ප්‍රතිපදාව. ඒකට පසෙන් පපස්ථානකනට හදබත්තුවල කරුණා දයා ගුණ ඇති වෙනවා. ලෝබය අඩු වෙනවා මෛත්‍රය ලබනව සංගරත්ය දකින සංගයාගේ දර්ශනය මිනිස්වනසක් නිවාලන දර්ශනය. ඉතින් මරුණ ඒ විදියට හිතල්ලා අපි මයා දර්ශනයට පුළවාන් විදට මිනිසන්ගේ ජීවිතවලට සමීප කරන අතරට ඒ ධර්ම අප ජීවිතවල අපි ගල පාගන්න එතක ඔක්පම ප්‍රශ්න විසින්දි යනවා. ඒ මයිස්ම හස අපි සාමාන්‍ය සමාජයේ කියීමමනොත්තිව වෙනවා මිනිසුට වෙස් පෙරලෙනවා කියලා. ෙස් පෙරලෙනවා කියලා අර්ථගන්වන්නම මේ හොඳ හිට පොනුස එක පාට්ටම වෙනස් වෙලා දදේශයෙන් වෛරයෙන් ක්‍රෝධයන් එහම වෙන ස්වරූපයකට පත්වනවාය කියෙන හිතන්න ඔුන්තුල තිබෙත්නවූ මේ ක්ලේෂ දාහය තමන්තුල පිච්චෙන කොට මෙහම වෙනව ඇත්තේ. සමාජයම ඒක වෙලාගෙන තියෙන්න්නේ. හිරි නේතත්වයෙන් අපපි ගෞරෝ නිස්වාමන්හස සිහිපත් කළා වගේ සිසිල්වනා නිවනාය කියන උත්තමතත්වට පත්වන්නට උත්සහගන්න මහිත අපිට මේ හොඳ කාලයා. කොද ඇවිිච්ච ගිනිගත්ත සමාජය පුරාම ඒ තුළින්ම දුම්දාන සමාජය අපිඉන්නේ ති එහෙම සමාජයකින් ඇයි අපි පිච්චි පිච්චි ඒ රසයටම ඒ ගින්නටම බොම ඇලුම් කරමින් කටයුතු කරන්නඉති එතින් ගැලවෙන්නට අපි උත්සාහනො කිරරිම හිතන්නේ මට සමාල්ලාරීතනමය අර සිත අපේ ඒ වගේ සීතල වෙලා නිවනාය කියන දේ අපට දැන නැතු ඇ දැනචනද ගැන තකොට අපිට හැඟිීමක් නෑ. එතකොට ඒත්වේ උතුම්කි කියලා අපිට දැනෙන්නේෙ ඒති එෙම දෝ කියලහිත ො සමාලාන්ේ සමාජ හසිරන දිහ දැක්කහම් කොම නමුත් බවහන්ස සිහිපත් කලා වගේ මේ පින්න රැස්කරගන්න මේ මගේ අනකොට පුංචි තැනකින් අපමි පටන්ගන්නට ඕන. සමාජයේ කොච්චර විවේචන කලාා පින්කාංග ඩක් නෑහ ඔය පන්සල් ගිහිල්ල වැඩක් නෑහ අ්දාාන දීල වැඩක් නෑහ ව නිමෙයි බුදු දහම ඉංහයාගේ ධර්ශනික මතවාදයකට අපේ හිත පොළඹවාලන්නා වූ. රජනන් වහන්සගේ ගැවුරු ර්මයම හදාරන්න ඕන කියන කියන කාරණයට අපි යොමුුවන්නට නම් අපේ ශක්තිමත් පදනවා. මුලක් එම නැතින මේකට පිවිසුමක් හදාගතය තුන් පිවිසුම හදාගන්න නොපෙලඹෙන තා කල් මහිතන අපිට ගෞරවේ හැඟීම ඇතිවෙන එකක් නැහ අපි ගෞරවනිස්වහන්ස සීපත් කරන වගේ මග යන්නට මේ ඕන කාලයා අපි දරුවන්න පන්සලෙන් ඇත් කරන්නට පින්කමින් ඇත් කරන්නට එවැනි උතුම් සත්‍රියාවන්ලින් ඇත් කරන්නට පොළඹාලන්නේ තරඟ කාරී සමාජයකට ඕඇ පසෙගිල වැඩක් නැහැකින අර්ථය සමාජගත කරමින් මේක වැරදි ක්‍රියාවක් කියන කාරණේ මොනවට පැදිරවෙන්ෙනවා පස්වා ව ස් හන්සේ පදරදින කරණාත් එක්. විශෂයෙන්ම අපි ඔබට නැවත නැවතාරාධනා කරන්නේ ඔබේ ජීවිතයේ සත්පුරු ෂයකු බවට පත්වන්න ඒ සඳහ පින බලවත් කරගන්න මේ හොඳම කාලයක් බවට පත්වෙනවා එනිසා ඒ ඇසුර ඔබට කල්්‍යයාන මිත්‍රියන් ඇසුරේම ජීවි ලංකර ළුවක ලැබන අපි කල්්‍යෑනමිත්‍රේ ුණ පස ජ කල් න ත්‍රත්වෙන් වෙලන්න පටග එහම නැති තැන තමයි මේ වගේ සමාජයේ අවස්සන කුණු කන්දරාවන් ජීවිතයට සමාජයට එකතුව මින්තිවෙෙනති ඒ ත්වේ නිවන්න ඒතත්වේ සම්पූර්ණයෙන් පහ කරන්නට නාම් කල්්‍ය्या මි්‍රත්ව අපි හදාගත යුතු. සඳහා යොමුවෙන්නට මේ දහම්කාරණා තේතුවක් කරගනිමු ඒනිසා මෙසාකච්ඡාව තුළේ එවැනි මගත්තම අපි ගෞරණී ස්වාමින්හන්සේ හැමවිටම නිර්මාණය කරමින් අපට අවාධනු ශාසනා කරමින් අප පොල්ලබවාලමින් අපට ඒ සඳහා යන්නට මග කියාදේන්නේ. සොවන්හන්ස දැන් මෙතනදි මට තව ඔබහන්සේ අනුශාසනා කනකොට දෙනුන කාරණාවත් තමයි දෙ ආයු වර්ණ සැපබල ප්‍රඥමඒවා ද සමාජයේ බොහෝ දෙනා තුළින් පිරිහිව යමින් පවතිනවා. එතකට අප පිනේ අඩුවීමක් තිබෙන අද පින බදධවුණු දෙයක් නිස්වාමනාාන්සේකොට සහරු කියනවා පිනච්චර බලවදධයක් කරන්න න්න හැ පි පසේවන්න එපාහම කියලා එතකොට මේ පින බලවත් කරගත යුතු කියෙන හැකිවීමට අපි දෙැනැන මේ කරණ සිහිපත් කරනකොට. ප්‍රසනන්සල් ඒකම සමාජීෙන් තවත් කියන කාරණාවක් තමයි? එයාට පින නැහැ කියලා. එයාකට එයාට ඒ සඳහා පිණ නෑ කෙලවාසනාවනේ. ඇතම් සහන්ස පින නැතිවෙන්නේ ඇයි පින අපේ තිබ පින ඉවර වෙනවාද. එම නැතිනම් අපි කරන පව් එක්ක පින කැපිලා ඒ පැත්තට පවට බරවෙනවාද. එම ැතිම් මොකක්කහරි වෙන විශේෂ හේතුවක් තිබෙනවාද අපේ තිබෙන්න්න වූම පින අපතුලින් ගිලිහිීයන්නටඒම අපි හන්තුරනාගන්න තුළලද පන ලවත්රගන්නට අප හඳුගත යුතුනි. හම අප පින ැතිවෙන්නට මනහරි හේතු සාධක තියෙනවාද ස්මිනාන්ස. පින්වත් වරුණ මේ මිනිස් ජීවිතය තුළ? බුදුරජාණන්හ ප්‍රදේශනා කළ ධරම සවභාවයක් ක්‍රියාත්මක වෙනවා ඒකට කියන්නේ කර්මය කියලා මිනිස් ජීවිතයන්නේෙ මේ සියලු සත්වයන්ගේ ජීවිත වල. එතුට කම්මස්සකෝම්මි කම්ම දායාදු ආදී වශයෙන්, බුදුරජාණන්හසේ කර්මයේ දායාදකර භාවය බොහොම ඉතාම ගැඹුරින් දේශනා කලා. තුකට අපි අදමී යපෙන්නේ. කොටින්ම කියනවා නම් බත්කටක්. අනුභව කරන්නට පබා කරමීින් ලැබෙන සහයෝගයක් තියනය දන්දීලා තිබුණනත් විතරයි මෙතනකුස පිරෙන්න්න බත් කටක්කන්න ආහාරයක් අනු භවගන අවස්ථාව ලැබෙන්නේ. අන්න දෝ බල දෝහෝති වන්න දෝහෝතිවත්තද. හැම වෙලාවක් ේතු බල දහමක් එක තමයි මේ සත්ත්ව අසත්ව මේ සංස්කාර සමුදාය පවතින්නේ. එහෙනං මේ ජීවිතය කෙනෙක් පින අවශ්‍යනය කියනවනං ය පින ගැනක හො කර්මය පලය ැන හ දන්නේෑ. සම්හා දිට්ටියයට තහම ඇල්ලන්නහ. ඒවගේම තමයි වරුණ. පින නැහැ කියන වචනේ මෙයාට පිනක් නෑහනි ලැබීමක් නැහනි වාසනාවක් නෑනි කලා හෝතැංගුලින් ඇසනවන්නේ ඒකන් හක් එතනම තියෙනවනන්නේේදේ අතහාර්ථය පිබඳව සයා එනිසාවරුුණ මේ අපේ ජීවිතවල අපි හැම දෙනම දක්ෂවෙන්නට ඕන? මේ කරමය පලේ හේත පලදහම පිළි අඩගෙන ඊට අනු්‍යාත චරියාවක් කදාගන තතහගත දරමී. ඒක තමයි සම්මාවාජා සම්මාකන්ද සමාජීපකිව. ඒක තමයි සීල සමාධී ප්‍රඥා කියලා දේශක ඒ තමයි දානසීන භාවනා කියල දේශනා කළේ. මෙතන වරුණමි අපි ගැටෙන්න කිසිසේත්ම ූමනා නෑමේ අමාධරමය සමඟ. බුදුරජාණන් වහන්සේ මහාකාරුණ එකයි කරුණාවෙන් සත්වයා නාමත්‍රණය කළ සනාතන සත්්‍යය කියා දුන්න. ඒ මහා කාරුණික මෙහිවර ඒ තුළ ගැටෙනෙක් යනවනන් කෙනෙක් ඒ අත්ති අන්ද භාවයක්. අත්ති අකෘතය භාාවයක්. එනිසා මේ අපි ලැබීම් නො ලැබී අතර. ඇල් ඒ බගමෙන් ලාබාඩු අතර නිින්දා ප්‍රසන්සාතර ගැට ගැට හල හැපි ඇ අපි ඒට මෙහට වි වෙවි දැන් එන ගමක් නැතින සසරරි ස ඒදා බදුරාන් වහසේතෝදය ්‍රහ්ණයගේ පපුතාට කියලදන ඔහුේ ප්‍රශ් දාහතර මැහවන කෙනෙක් පසත් කෙනෙක් දුපත් කෙනෙක් ලස්සන කෙනෙක්වලක්සන කෙනෙක් මහේශාකය කෙනෙක් අල්පේශාකයි. ගේරු පලස ත නෙක් හද වශයෙන් පශ්ටි කැව භාගතුන සිතාම පැහැදිලිව හොටේ සත්්‍ය කියල න්න. කියේතු පල සමගින්. එහෙ දහමක් පසතුව පවතින්න අප ලැමිල තින දායාදේමදය. ඒ ධරමය ජීවිතය දෙෙස බලනකොට ඔය ප්‍රශ්නමට සැබෑ උත්තර තියෙනවා. එනිසා සුවචව කීකරුව කල්ල්‍යාන මිත්‍රත්වෙන් යුත්තව. වර්නුවය හැම තැනම ප්‍රශ්න අරබෝද පටන් ගන්න එට හොද ඇසුරක්නේ කල්ලයන් මිත්‍රඇසුරය සදධර්මස්වනය කියන්න ාහිරගදග හොදර ලැබෙනවන්න. එයාගේ ජීවිතය ඔය ඇතිවන්නා ඕ එහීන ග්‍රාමේ පොහු දුන් අදහස් පහළ වෙන්නේ නෑ. එනිසා පින ඕන මාභික්කවේ පුඥානම් භාහිත්ත, මහනි පින බැයිමට එපා ගිහි බොහතස්සපි උපකාරාණි පුඥාන ගියයාටත් පින උපකාරේ පබජිදස්සපි ඇවිද්දාටත් පින උපකාරයි. පිනට ගඩහාා කරනවනං, යයා සම්මාධිත්‍යයට ඇවිල්ලනේ. පින එපා කියනවනං සම්මාධිත්‍යය ඇගේ සම්මාධිත්‍ය යාලෝකයේ හදමතර ලැබිලනේ. එනිසා අප්‍රමාදීව යොහුසුළුව. බෙන ලැබෙන ැනින්ටස් කරගන්න නිකාලයා දුතු දුට චෛත රාන් වවාසදමක් ඉදිරිේ වදවැටල්ලා පින්ටස් කරගන්න නි කායයක් ුණ ගහ බෝදධන් වහසදම ඉදියේ හසාදු බදුරජාණන් වහන්සේට නමස්කාරවේවා කියල බඳන්නෝ කාලයායක්. කවරුහරි කෙ කමන්ට කරගන්න බරි නම් පිනක් දමක් කරනවා දකල දෑඇතනන්නලට නොමසුරු උත්සන්න තෝනි. විවේචන අපවාද උපවාද නින්දා වනක් නෑ. මහා වේගෙන් සතර අපාය දෙසට නදී සෝතයක සැඩ පහරට හස්වෙලා ගලාගෙන යනමටත් වැඩි පානක භාවයකින් අපි ඔක්කම මේ ඇදිල අයන්නේ. වේගේම ලෝක ගෙවෙන දේමගදවරුණු ලෝක වේගේම ගෙෙනල යනදී මිනිසුන්ගේ ආයිෂ් එතකොට එහෙනන් දැන් අපි මේ දැන් අපි ගී සතීට පයද මේ දැන්න්නේ නැහවරුණ දැන් මේ මමුහොත්ති පවාා ජීවත්වයන තින්න මිනිසත් බවන ගෙවිලයන්නේ. ඒ මිනිසත් බවක් තුළ හිතුවක්කාර බොලඳ රූකඩ අදහ සිත්වලට අරගෙන අමුත්තු මනස් ගාත හදාගෙන රාග ගායෙන් වේෂගායෙන් පවිටු මනසින්. මේ ජීවිතයේ දිහායි වට පෙටාව දිහායි බලබලා. හැමදාම සංසාරය සුලබව පුහුණු කරපු කාමයකෝපයක් හිතතාාර ගෙන කාර්ත වගතුවක් වුණේ එනිසා පි දක්ෂවෙෙන්න්නඕේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ සරණ ලබන්න. ඒ භහංගතුන්නාසකෙන ජනසමාජට වැඩි වැඩියෙන් කියල දෙන්නයි. ඇතරමිේ අපේ බුදුරජණන් වහන්සේගේ ඒ බෝසත් ගුණිය හඳුනාගන්නට ඇතන සවනසම දෙැමට මෙන්නම මෙහහිමත්තේ දනවමහර්තයින්වලදදි. ඉස්සර අපේ ස්වාමීන් වහන්සේලා ජාතක කතා පොත්ව වහන්සේ තුළේ බෝසත් ගුණේ මතු කරමින් පෙන්වවා. අද මේ ජාතකතා පොත් වහන්සේත් බොහොම හැල්ලුවට ලක්වෙනවස්තාවන් තිබෙනසා අනිපසන් නිශෂෙන්ම ැ කෙනෙකුගේ අ බර්තමාන සමාජයේ බොහෝ දෙනයා රබෝවරුවගේ දෙෙනෙහෙම වෙන්නට ඔවුන් තුළ තිබෙන්ෙනවට ගුණදධර්ම අඩු වෙලා තිබනෙති අපේ ගුණධර්ම අඩුවන්නට. ඒ බෝධි සත්තුව ජීවිතය පිළිබඳව, එම ඇති නම් බුදුජරණන් වහන්සගේ, එපාරමී ගුණයන් සම්පූර්ණ කරං, ආපු භවයන් පිළිබඳව තිබෙන්න්න වූ, මඟ පෙන්වේමුවා අපේ ජීවිත නැවත එකතු නාාන. හරි වැදත්යෙ කියලා මටහිතන ො ස්සරදන්වඔයම්මා වරු අපිට එඒහම කන්දර කිය දුන්න ජතක කතා පොත්වහන්සේතුති කතා කියල් දුන්න අද න්නම්ම ජාතකත පොත්හන් සිතුති ජාත කතාවක්හඳරන්නේන. මේත් සමාජි පිහෙන්නට නැනම් ගුණධර්ම නැතිවෙනවාය කියලා කෑගහන සමාජයට ගුණධරම ගොඩ දාන්නට ගුණධර්ම ඇතිකරන්නට. අපේ ජීවිත බොහොම් පෝෂණය කරන්නට හේතු සහධක වෙනනනි සහන්ස. පින්ත් වරුණ? ජන සමාජය ජාතකපත භාවිතයෙන් ඇත්වීම සෑහෙන මට්ටමඟ පරිහාණයට හේතුව. ජාතක පොත කියන්නේ විවිධාකාර මිනිස් චරිියාව. විවිධාකාර තත්වයන්. විවිධාකාර සමාජ පසුබිම්. විවිධාකාර සිදුවීම් තුළ කුසල් සිත රැකගත් බෝපතාණන් වහන්සේගේ මඳහර මනෝහර චරිතාපදාානේ. ඒකයන්නේ ගෝඝාතකයන් ඉදිරියේ මිනිමරුවන් ඉදිරියේ සාහසකයන් ඉදිරියේ අසාධාරය අයුක්තිය කියල සලකන අවස්ථා ඉදිරියේ. හෝපතාණන් වහන්සේ කුසල් දහාහම් පින්දාහම් පාරිමි දාාම් පුරපු ආකාරය. ජීවිතය අමාරුයි කියලා හිතන අවස්ථායනවා කවරුණත් හිතන මේ අවස්ථාන බොහම අමාරුවයි හරිම දුස්කන අවධයක් ජීවිතය කියලා. ඊට වඩා සියදහස් කෝටිකෙන් දුස්කට අවදියක පින්ම්පුරපු බෝසත් චරිතය තමයි ජාතක පොතෙන් පිළිබිමු කරන්නේ. එතකොට ඒ ජාතක පොතේ කියවෙන ඒ මීහිරි ඉතිහාසය ඒ ඉතිහාසයෙන් ගතමනා ආදර්ශ ජීවිතර ගත්තාම එක ශක්තියක්. ධර්රම මේ පෞරෂයක් ඇති කරගන්නට ඒ මහෝපකාරයි. ඉතින් වරන ඒ ජාතක පොත වැැනිිවැඩියෙන් භාවිතට ගැනෙන් වන දරු පරපරට හඳන්වා දෙන්නඕනනි ඒ වගේ සත්තු කතාකලයෙ කොහොම දෝවාවෙන්නන්නේක මේ විවේචන වැඩක් නෑවරුණ. විවේචන වැඩක්නෑ දැන් ධරමයක් ඇයි මේ ධරමය නිවෙන්න සැනසෙන්. ඇයි මේ ධරම මේ මේ ජන සමාජයට යහපතක් කරන්න. ඇයි මේ ධරම මිනිස්වතර සමග හදන්. මිනිස්වතර සමගිහදන්න කලන තමංගහිතේ සාමය ප්‍රීති ඇති කරගන්න. මේ ධරමය මේ ජන සමාජය යහ මඟට යොමු කරන්නන්නේ මේ වට පිටාවේසාන්තබ සුන්දර ජීවත්වෙලා කාටත් පලිබෝධයක් නැතුව හොඳ කෙනෙක් හැටිය මරින්මත්තේ කොම හරිවේ බවරුණ මේ ඉන්න කාලේ සත්පුරුසියන් ලෙසඉන්න කොහොමත් මරණින්මත්තේ සත්පුරස සුගතති යනවන කිසිමසැකයක් නෑන දෙවලෝට බලෝට ඒ වගේ වරුණ. මේ ජීවිතය මේ ධහනම මේ අවබෝධකරන් ප්‍රතිපත්ති මාර්ග නිරුපද්ධීතවත් තියෙනවනේ. එතකොට ඒ සියලු පසුබීමම් ඉතාම හොඳන විද්‍යමාන වෙද්දි, බෝසත් චරිතයෙන් ගතමන ආදර්ශික ජීවිතෙන ගලපගත්තාම ඇත්තටම අපේ ජීවිතය අපට බොහොම දුස්කරයි කියලා මුණගෙන සියලු සිදුවීමම් ජාතකමතති බෝවතාණන් වහසේ මුණදල තියෙනවා. මරණය. අයුක්තිය අසාධාරණය හෙලා තලා දෙමීම නිර්දයල් ලෙස බුරුචෝදනා එල්ල කිරීම එවා ෝපත් චරිතරවන තරඟආවර. එකෙන් අපි පිඩා කිය ඒවා වෙස්වලාගතුවාශිරුවාද. පීඩා කියනදේවල් බෝපතාාන් වහසන් සිරිපාමුල වැටුුණ පාරමී දම්සේ. අපි දුක් කියීන දේවා. අපි අදහගට බෑ දරාගන්්ඩ බෑකල හඩා වැලපෙන සිදුව. බෝපතාන්ස පහරමතාවක් කරගත් හරීම ලස්සනට. එතකොට දැන් අරන ජීවිතයේ ව්‍යාදී රෝගය, ජරාවට පත්වීම. ඒ වගේම නිරුධනභාවේ ධනය නැතිබීම බොහම අබ්ල දුබලතාවලට මුහුණ දෙන සිද්දබීම. ඒවගේ සතුරු පහරවලට මහුණ දෙන සිදවීම. වට පිටාව මුළුමින්ම අ සමතුරට තාකූල භාවට පත්වීම. හිතාගන්න බැරි මනිස්සු සත්පුර්සවේසිෙන් ලංවවෙල අත්පුරස වැඩකිරීම. ලඟමින්න්න කෙනා පිහියක් බෙල්ලට දික්කිරීම. ඒවාගේ බොහොම උපක්‍රම්ශීණව කඩා වඩා ගැනින් හොරමැරකම් සිින්දකිරීම. මීීම තමයි සංසාර් හැමදාාව මනිස් සමාජයේ බෞලවති බුණ. ඒ අතරින් තමයි බෝසතාාණන් වහන්සේලා පහලවනේ ඒ තමයි පාරමිතාවට මඟ පෙන්නවී. කිසිම වර්දක් නැතුව බෝවතාණන් වහස නිර්දේනස ගහතනය කරදදි බෝතන්හස මතය වඩුව ංචේ උදාාරණන අපි හමඳදා මතා කරන සත්මැසි බාල බිලිඳු මහභෝවතනන් වහස චූල ධර්මපාල කුමාරය. තමන්ගේම ආදරණීය තාත්තාගේවෙරිමතය නිසා. සුරාමදය නිසා පුතාම ගහතනය කරන්න අන කලා මොකක් ද වැැරැන්ද තමන්ගේ ආදරනියය බිසව තමන්ගමලෙන් නුපන් පුතා එකඒ හුරතල් කරනවා රජතුමායනකොට නගිටි නෑ කියලා. වරුණ ප්‍රන්තු මායක නැගි න තමන්ගේම රදතුමාගේ පුතාා හෘරතාල් කරන්නන්නේ නේද එකො දැන් ෙදරගින් අම්ම කෙනෙක් ළමයාට කිරිපෝමි ඉන්නොට ඒතාත්තයනකට නැගටින්න නොනද. ඉතිංඒ බලන්නේ රාජ මදය වර්ධවාගත්ත අන්තිමට අනකරා ඔය ලමයහින්ද තමයි බිසව නගිට නැතිේ ය ලමට අසිමමාලා වදේදෙන්ටවන්. අසිමමාලවවාදේ ගයන්න කෑලි කෑල්වට ක පනෙක් රුණ රජෙක්නය අන කලේ. වද කියට කරන්න දෙයක්නෑ. ඇවිල්ලා මල් කලබක් ඇදන ගන්න වගේ අම්මගේ කියයි බෝසත් කුමරු ඇදන ගත්ත මා සහතයි. අම්ම පපුයි අදදක ගහගන්න අඩාගෙන ග කිය, අත කපන ගොට කිව අත් දෙකම කපන ොට කිවක් කකුල් දෙකම කපන ොට කික් යේ කදවත් මට දෙන්න කියලා. නිදෙයි විදිහට ගාතනය කියලා. අම පපුුව පැල්ලා මැරුණා. බෝසත් කුමර හිත විදියෝබදන්නුව දවරුණ බෝසත් කුමර හිතපු විදිය ඔොන්න ලන්න. මාව වදිහට අනකරපු රජතුමාද.ම වදය පමුණුවන වදකයාද. මගේ ආදරනය අම්මද මේ මමද කියන අපි හතර දෙනාම අපි හතර දෙනාම සුවපත්වේවා. කිස්සිත් තැනක වෛරෙන් බැලුවෙන මා සහතින් එහෙම කලා බෝෂතාාණන් වහන්සේ. වරුණ මේමි සුරංගනා කතා නෙමේ එමනත්තන් කියන්න වච නැතුව කියන කතානෙේ කැමතු ගෙන ගට පිළිගන්න පුළුවවා ඇැති ගෙනකු ප්‍රතික්ෂක කරන්න පුළුවවා අපිේක ප්‍රශ්නයක්න අපට මේ අ ධරම පිළිබඳු සාහට සසන පිබඳ හඳු ස්‍රද්ධක්තිය වනදවා. ස අපිියක ගන්නද බල දැන්ගේ තාවහල අප ගන්නදේ බලන් ඒ ජත කතාවම අපිගන්න මෙමහම තැනත් ඉවසවාන මහිවසන්න නේද. එතුර මේ පනි විඩ මිනිසුන්ගේ ආවේ ල මනිස්මනසට හිල්ල කල් ඇතිවම මේ පිවිද හොද දැනිල තිබන ති වට ඔවු ියකු සහ ද කකන ාතය කරන්න ඔවුන් අඩු රමින් අතපයක්කු සහද තාවකින කට හිසාබ කරන්න සත්මාසයක් ව බොප රු මෙහමහිතු වවන්න මෙතන මොක්ද ම තිෙන්නේ ම ඉවසනවා. න් මේ ආදර්ශස ෙදිල අයන්න තියකේ ප්‍රශ්නයක් දැන්තියෙන්නේ ළම නස්වල්ට මේ ආදර්ශ දෙෙන්ටෝ ඉති කවද දෙන්නවරුණ ගුරු පරම්පරාව ආදර්ස දෙන සුදුසත්වය ඉන්නවද වැඩිට පනම් පරහ සුදු සත්වකකින්නව ඉන්නවම් බෝහෝොද ඉතින් වරු අන්හෙමයි බෝපතනන්මහ ජවිතයට මුුණ දන. ඒවගේම තමයි වරුණ ම වත්තාවක් මතක් වෙනවා මේ මෙත් ධරමය මතුවෙන්න මතුවෙන්න මේ මට මිනිස විතරක් නෙව. නුස්යොතකමැති. ුදුරජාණන්වාසේ පරජීවිතයක මහ බෝපතාණන් වහන්සේ බෝපත් කුමාරයා රජකුමාරෙක් වෙලා මුළු භාරතයමගේ දරමෙන් ප්‍රබෝධමක් ප්‍රා ගාතයන මැත්තුව සෝ‍රකාමන මැත්තුව. එඒ බහෝම කරුණාවෙන් කල රජකුමාරෙක්න කියන්නේ රජකුමාරය කියන මහ පිරිසතරටගේ කියලා ම රජකුමාරේ. නුබලලාගේ රාජයේීතයේ ඉදිරි ස්වාමයාම ම ප්‍රාණගාතය කරන්නේ ම වැදදිකාම සේ වන කියන්නේ ම මෙන්න මෙහම ජීවත්වෙන්නේ. ඒහම කකිනකට මනිසුයා දර්ශ පිළිග. මුළු ාරතයක්ම වගේ අති බහවතරයා. ඒ ලැබ න ච ා ක්ෂ හ ක්ෂෝ දෙ රට ම යග ම කු සගෙන් ක්ද ර ද පත් දත් ර ේරු. ෝසත් තුමන් වහන්සේලාටත් ගේ අියෝගාව ලෝතුරා බුදුරජාන්හසේටත් එෙ ියෝගාව. එනිසා කාටත් ධර්මේ පුරදු ගන්නකට ඒ අ ියෝගෙනව සසරින් අතම ද නිඩද දෙන්නේනේ. සසර ැද හ ෝ හ හැ මවරු. සසර හැඳඉන්න සසරේ ඇවිදැවිද යන්න නැවතිීපදින් ඕවන තරංග දෞතියෙන්වා සතරපායට යන මුළු සමාජක් වඋදව කොන්නව වවෙන්න ඇති සිංහනි අපි මේත් ේරුම්න් අරගෙන වටිපිටා බොහොම හොට නිහඬබ අමත පුර සාරම් මාන්නක්කාරකම් හීනමානෝ අධිමායන් මොනමානෙක්වත් වැඩක්න. දහ ම තෙ දැ හික් ලාද. අවම වශයෙන්මට පුළුවන්කම ලැබිලද ම ගේ අවුදුහත්ට පහට මාසයක් තුන්මාසයක් පිරිසු සීලේක කකණ්ඩවන්න පංචසේලේව අනඔබ විමසන්න තැන්න. ම සතතියක් අවසසිෙන් පන්සිල් ැලාතිවන දකන්ඩුව ජී වරන හෙමත් වෙලා නැත්ත මොනහන ගමනක්ද. මකක්ද ජීවිතයේ තමන්ට කරලා තින සසාධාරණේ ලක යුක්තියහයවාසාධාරනහයවා මිනිසු වෙනුවෙන් කතා කරනවා මහ ජන සමහ අමතනවා බේහිදිිකාබදදින අවසාන කවද කොදන සැසසිලාතය ම මනක්ද නිිලතියන්න. කාලෙවුණන කාලඇත්තක ඔය තියන හැමදාමතිය ජාදජාර සමුදාටි කාලෙන් කාල්ද වෙන වෙනස් මුහුණුවින් මතු වන. හැමදාමේ ප්‍රශ්ික ලෝක දෙබුණන හැමදාම ආකෝලවන හැමදාමට ගිරියෙන් කෑගේව ලැබිච දෙයක් අවසාන තියෙනවද එනිසාවරන අප බොෝම සීරුමාරුට මේ ප්‍රශනිවිඳ න්ටවන වැදගත්මකාරණය මුලින්කිම වගේ සිල් වෙන්න නිවන්න. සිල්ව නවීම සිද වෙන දානී සීලයින්, සංහෝපස්ථානීන්, ධර්මස්ත්‍රවනී, යනිසවමන සිකාර. අර කතහාවකිවත් පරුණ අමනුස්යන්ගනුත් බලපෑවා නම් මනිසංගනුත් කහොමත්වයවා ඒ හැටිහෙම තමයි. ඒ ාධක අතරයන ගමහරි ලස්සන භහගයවතු හසෙ දැ ලොවතුර ුදරාජ පත්ච් වෙලාවේ. ඉතිහාස සිහිකර කරමි අපට කියල නොට මො තරන් අපට පුදුමයිද. කලාපු රාජාතක බලාලන චාන්ති වද ාපස්ථතම කන පුද වි්‍යස්සතර රජ ර ද ලන්න්න. මහිම අපි දැ ොච්චර දෝගයක් ඇතිවෙනවාද. ඉතිං බෝ තානන් වහසගේ මුළු ගමනම අන්හිීමම ගමනා. අපට ති එක්කම ආදර්සවය බෝතාානන් වහන්සේ එක් ීරත්ව එක උදරත්වය. එක මුදාාර චරිතය එකම අමල නිමල මහමවරු පරවත්තයකට වඩා කම්පිත චරිතය භහග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදුගුණය තමයිඇත්තටම අපට තියෙන අස්වසිල්ල පමණැෙල්ල නිවීම ශාම්තතිය ඇතුළලාන්ත ප්‍රීතිය ඒනිසා භාග්‍යතුන්ාසික සිරිපාභියසට මොහොති හොත ලංවෙන් බදධානුස්සතියෙන් ලංවෙන දම්මානුසතියෙන් සංහනුසතය ලංවෙන නනිදරන සමතියෙන් ලංවෙන විදශාව ලංවෙන සසා මස ූජමල් ලංවෙන ප්‍රතිපත්ති ජම ලංව. මගේ අසරනක් බව තමන් දකින්න ඒක තමයි මෙතැන ධර්මමාර්ගේ දක්ෂබීම කියලා කියන්නේ හොනයි සිසිල්වෙන්න නිවෙන්න. මේ සිසිල්වෙන නිවෙෙන ගති අපි පුරුදු කලේ නැත්තාං. ඇත්තර්ම ජීවිතය වටිනාකම මොකක්ද. සාමාන්‍යින් අපි ස්වනාස කියනවා හිස්සතිං ආපු අපි හිස්සතිම යනවා කියලා. වටන හිතනවා ඒක වැරදි කියමනක් කියලා. අප හිස්ස. හිතින්න්නේ ඉතින්න අතින්නෙමේෙන් හිස් හිතින්හ. ඇවිල්ල හිතින්ේ යන එහම සමාජයක් නැහැ. අපි ොහට පුරෝගත්තු දේවල් නිසානට එන්න හම්බිලා තියෙන්නේ. අපි මෙතනින් යනකොට යම් පුරෝගත්තු දෙයක් නිසානේ යනතනක් තීරණයවෙන්නේ දේශනාවටන්න. එතකොට අපි මේ හිස් අතින්න ැවිල්ල හිස් අතින් යනවාය කියන එකට වඩා මේක පුරවාගන්නට ඕන ඔවහන්සම මේ කියරදුන්නෙම. ට රන ර්ග දුරජාට අහස පෙන්නල න්නෙම. අපි හිත පුරෝගන්න ඕන ගෙනියන්නට ඕන දේවල් ලකළ හැස්ටිකරගන්න ර වදනාගමනක ැදම මේ තැනකට ඇවිල්. අපි ඉං හාට යන්න ගෙනියන්න ඕන දේටික මයිම රෝගන්නට ොනේ ගෙනියනය එක මෙතනම් පස නවතිනවද නැද කියනකත් අප තීරණ කළ යුතු ඒ සඳහා උන්හස මාර්ගි කියලතියෙන. ඒතින්. අපි ඇත්තරම මේ සමාජයේ දේශනාහගින්නකට කොච්චර හරසුන් දේවල් වටද හිතයොමු කරලා තිබෙන්නේ. දිම්මදරුණන පස්වාමන් වහසේ අවුදු විශස්සත්තියා කතලිය පහා ජීවත්තලඉන්න අපි. එක මාසියක් අවුරුද්ධ අකණ්ඩවෙ දිගට පංච සීල පති පදාවව රක්ෂකරගන්න අපිට පුළුවන්වාදික හිතන්න ඔබහිතන්න පින්මතුනි. අපි එහෙමත් හැකාව අපි උදපත් කරගන්න නැතුව බැරුව නෙමයි අපි උදාපත් කර ගන්න නැතු අපි මහා ලොකු වීරයන්සේ මහාවාහසිබස් දොඩමින් ලෝකයාට ොදෙස් දෙන්න යනද තත්වේ ඇතටම බුද්දේශනාවත් එකක් බලන්න කොට. තට පායට පෑැගෙන ද විල්ල තරංන්වත් ක්‍රියාකාරයෝ බුදුජන්හන්සි මාර්ග හිලනෑ. එක ේ තරම නොටින ජීතවෙලලා ඇතිගේ නොටින ජීවිතවලට වටිනාකමක් එක් කරන්නට තමයි. මේ සදධර්මේතියෙන්න්න අපේ ගෞරෝ නිස්වාමන් හන්සේලා ඒ සඳහයි මාර්ග කියලා දෙෙන්නේ. එනිසා සිල්වෙන්න නිවෙන්නට. බුදුමග අපිට පහදලන පෝජනය වන්දන්නේ බලංගොඩ රාද ස්වාමන් හස. බහන්සර තව ස හසක් කල් ඒ තුම් සත්ක්‍රයා ි සිදු කරන්න ශක්තිය දහිර ඇතිබේවා නිදුක් නීෝග භාවේලබවා දිීරිකායිශල බේවා ඒරන්නා වූ උදාාර කු ස කරමය උතුම් ධර්මා බෝධය චත් සක්්‍ර්‍ය ාව පෝධය පිනිසම ඒතුවේවා කියලා අද වැඩ සටහනනිවාට පත් කරන හොත ප්‍රාථතා කන අප ස්වාමන්හස. සාධෝසාධෝසාධු! මම අනුමෝදම් වෙනවා මහා සංගරත්නය තුළු ඇ සැදැහැති ශ්‍රරාවක සීලු දෙනාට පින්වත් වරුණන තුළු නෙත්තෙ ෆෙම් කාරරි මඩලි හැඳදිනාටම, සිදු කරුණු ලබන මහා සාස්නිික මිහෙවර නිලු පද්‍රිතව චිරාත්කාලයක් සිද්ධ කරන්නට වාසනවේවා කියලා මම ආශිර්වාද කරන අතරට. ද හම් කරන තා පහසව ීවිතට ගලපාගෙන ොමිවසුම් සහඟත ගමනින් සාාන්තස්ව ලැබෙනතුරු. බොදු සිරිපාබියසම වැතිර සැනසන්නට හැමෝටම භාග්‍ය හිමිවේවා කියල මම ආශිරුවාද කරනවා ්‍රාර්ථනා කරන සිරුදනාට තිරුවන් සරණයි. ද ශ ර්වාධද රාගෙන අ ද අපි සිත්නි සපුුව වැඩ සරහණ නි මට පත් කරනවා. ඔබට රාධනනා කරනවා අද අට ාහත්වවෙනි ලබන. විසි හත්වවෙනිද අපේ නැවතත් මහා පින්කමකට ප්‍රවේශය ලබාගන්නවා ඒතමයි අපි මෙවර කටින මහෝත්සවය පවත් වන ඇඹිලිපිටියේස්ශ්‍රී සංපාල රාජමහා විහාරස්ථානයේ වාර්ශි ඇසල පෙරහැරමංගල්ල්‍ය ආරම්භවන දිනයේ අපි බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේ සමඟ අයිතිහාසික සංගපාල රාජමහා විහාරස්ථානයට වැඩම කරන්නට යෙදෙනවා. පිශෂයෙන්ම අපි සිහිහත් කරන්නටඕන ප පූජනය වන්දීය ගලිකම ඥානදීපස්වාමිහන්සේ විසින්. ඉදිරන්නට මේ ශාසනයට පූජා කරන්නට මේ වනවිට ඉදි කරමින් පවතින හි කටයුතු නිමවමින් පවතින අසිරිමත් වූ බක්කුල මහා සෑයේ. පත් කරන්නා වූ උතුම් වූ ශ්‍රී සර්ක් ඥ ධාතුන් වහන්සේලා බුදුරජණන් වහන්සේගේ ශ්‍රී සර්වක් ධාතුන් වහන්සේලා තායිලන්තයේ සංගරාජ මමාහි පාණන් වහන්සේ විසින් වහන්සේ වෙතට පූජා කරපුය උතුම් ධාතුන් වහන්සේලා එවගේ බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතුන් වහන්සේලා ඒවගේම බක්ුල මහරහතන් වහන්සේගේ සහසී වල මහරතන් වහන්සේගේ අරහන්ත ධාතුන් වහන්සේලා බක්කුල මහන්සයේ තැන්පත් කිරීමට මත්තෙන් අපි පෝජනය දධස්හන වෙත වැඩම කරන්නට බලාපොරොත්තු වෙන. ේත්‍ර හින්ඳන්නනා ධාතුන මස්කාරමහා පින්කම සග පෝජන ගිගම ඥානදීප ස්වාමන්හන්සේ සම්ගේක් ඇමිපිටේ සංකපාල රජමහා හාරස්ථාන සැප්තෙම්බර් සි හත්වනි ආරම්වන මෙමහා පින්කම. සැත්තැම්බ විසිහත විසිට විසිනමය කියන දින තුන පුරාවටම සංකපාල රජමහා විහාරස්ථානය පවත්වල තිස්වනි දෞදේසන අපි පිරත්වෙනවා. සියබලආඩුව කොටියයාගොඩ පුරාණ රජමහා විහාරස්ථානයට, ස ඩ කොටියයාගො පුරා ර. මෙම වි හාරස්ථානයට තිස්වනිද දවල්ලඉඳල පලවෙද දෙවෙද දවල් වෙනකම්. සියම්ඹලා්ඩුව කටියයාගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේ යුතු මුදාතුන් වහන්සෙලා තැන්පත් කරන. ඉන් පසු බදුල්ල ැදගොල් හිීන්න රංගොල්ල ශ්‍රී අබිනවාරාම විහාරස්ථානයට මෙමදා තුන් වහන්සේ වඩමනවා. දෙවෙනිදා සන්දිහාාවේ සිට ඔබට වඳී අවස්ථාවදා කරමින් දෙෙන්දා සිට තුන්වෙෙන්ද. හතරවෙද දහල් දක්වා තු න් හන්ස වඳන්න පුළුවන් තුම් පින් කම සමග ැන්ති යාම සූ දානම් වෙන්න බට රාධන කන ැප්තැව විසි හත් ෙන් යි ද ඔක් ො ට දක් පයි සිරි මත්තුූ හ නේත්‍ර වන්දනා පිංකම පැත්තු වෙන්නේ. තිනේ පිමදසී පත් කමින් හද වැඩසටහන නිමාවට පත් කරන. ැම දෙනාටම උතු හ ක් තු හස ප්‍රාන හ හ දා තුන් හසේ ගේ ර දය බ ්‍රාථ නා කරමින්.